ප්‍රතිකරුවෙක් විදිහට එංගලන්ත කණ්ඩායමට ඇවිත් දැන් තමන්ගේ ප්‍රතිහරඹයටත් වඩා පන්දු හිම දිනු කරගත් ක්‍රීඩකයෙක් තමයි මොයින් අලි කියන්නේ. අලි එංගලන්ත කණ්ඩායමට ආවේ T20 තරගවල ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට. පස්සේ පන්දු හිමිනුත් දක්ෂතා පෙන්නපු අලි එක් දින කණ්ඩායමේ ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයා වුණේ ඔහුගේ දක්ෂතා නිසාමයි. අලි දකුණු අප්‍රිකාව එක්ක තිබුණු ටෙස්ට් තරඟ මාලාවේදී කඩලු 25ක් දවා ගන්න සමත් වුණා. ඒ වගේම ප්‍රතිකරුවෙක් විදිහට ලකුණු 252ක් ගත්තා. ඒ විදිහේ දක්ෂතාවයක් මීට ඉස්සෙල්ලා කිසිම ක්‍රීඩකෙක් කරලා නැහැ. ඒ කියන්නේ තරඟ 4කින් යුතු ටෙස්ට් තරඟ මාලාවක ලකුණු 250කට වඩා ලබා ගන්න එකයි කඩලු 25ක් ලබා ගත්ත එකයි. ඒ වගේම මේ තරඟාවලියේදී අලි කඩලු 3ක් ගන්නත් සමත් වුණා. ඒ තරඟාවලිය ඉවර වෙලා මොයින් කිව්වේ මේ දක්ෂතාවල ගෞරවය යන්න ඕන පාකිස්තානයේ සක්ලින් මුස්ටාක්ට කියලා. ඇත්තටම පන්දු යවන්නෙක් විදිහට මගේ දියුණුවට එකම හේතුව තමයි සක්ලින්. සක්ලින් දඟ පන්දු පුහුණු කරු විදිහට මගේ ලොකු වෙනසක් කළා. ඒ දේවල් වලින් තමයි මම පන්දු යවන්නෙක් විදිහට මේ ගමන මේ තරම් ඉක්මනට ආවේ. සක්ලින් මගේ පන්දු යවීමේ තාක්ෂණයවත් ඉරියව්වවත් වෙනස් කළේ නැහැ. කළේ මට පන්දු යවීමේදී කරන්න ඕන උපක්‍රම, ඒ වගේම පන්දු රකින්න රඳවන්න ඕන විදිය වගේ දේවල් උගන්වපු එක. වෙනද කළේ නායකයා හදපු පිටියට මම පන්දු යවපු එක. හැබැයි ඒකට වැඩිය අපේ පන්දු යවීමේ සැලසුමකට පන්දු රකින්න රැඳෙව්වම ප්‍රතිඵලය ගොඩක් වෙනස් වෙනවා. සක්ලින් කියන්නේ හැම වෙලාවෙම අලුත් දෙයක් සොයන කෙනෙක්. දඟ පන්දු යවන්නෙක් විදිහට කරන්න ඕන බේසික් ටික් කරලා සාර්ථක වෙන්න අමාරුයි. ඊට අමතරව කරන්න දේවල් වලින් තමයි අපිට වැඩ පෙන්වන්න පුළුවන් වෙන්නේ. කොහොමුණත් මම තවම හිතන්නේ මම ප්‍රතිකරුවෙක් කියලා. අංකාට ප්‍රතිකරුවා විදිහට ආවත් මම කණ්ඩායමට ආවේ ප්‍රතිකරුවෙක් විදිහට. ඒ නිසා තවම මම හිතන්නේ මම ප්‍රතිකරුවෙක් විදිහට කණ්ඩායමට මොනව හරි කරන්න ඕන කියලා. ක්‍රිකට් පිටියේ සුවිශේෂී දේ ඔබට කියන්න අපි සූදානම්. තවමත් අපේ YouTube channel එක සමග ඔබ එකතු වෙයි නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.